මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු මේ ආර්ථික බංකොලොත්භාවය නිර්මාණය කරපු ඒ අයට තවදුරටත් තමන්ගේ සිවිල් අයිතිවාසිකම් ලබා දීම නුසුදුසුයි. ඒ කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නට තිබෙන්නේ ස්පෙෂල් ප්‍රෙසිඩෙන්ෂියල් කමිෂන් එකක් හරහා කරන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි. ජනාධිපතිවරයාට ඒ ක්‍රියාමාර්ගයේ ගණ්ඩේ කියලා අපි මේ අවස්ථාවේ රටේ ලක්ෂ 220 වෙනුවෙන් යෝජනා කරනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ මේ ගරු සභාවට. මේ ගරු සභාව විසින් සම්මත කර දෙනු ලබන නීති අනුව තමයි ශ්‍රී ලංකා මහා බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් කටයුතු කරන්නේ. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණය කළා තමයි මේ තීන්දුව දීලා තියෙන්නේ. වංගුදාලා නෙමෙයි මෙතන මේ පාර්ලිමේන්තුවට තියෙන බලය පාර්ලිමේන්තු උත්තරීතර කරපු ක්‍රියාවන් පිළිබඳ සොයා බැලීම කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාට තේරීම් කාරක සභාවක් හෝ ඊට වඩා ලොකු සභාවක් පත් කළා. ඒ අය ඔක්කොම ආර්ථික ඝාතකයෝ හැටියට නම් කරලා ඉවරයි. ඒකට ආයේ තව තේරීම් කාරක සභාවක් අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්ෂ මට හිතෙන ඒ කණ්ඩායම තව වැරද්දක් කරගෙන තියෙනවා. ඒ වැරද්ද තමයි අල්ලපු නීතිඥ වැරදි. අල්ලන්න තිබ්බේ බන්දුල. එක පැත්තක මට හිතෙනවා බන්දුලගේ නම නැත්තේයි කියලා කණගාටුවක් තියෙනවද දන්නෙත් නැහැ කියලා. පාර්ලිමේන්තු තේරීම්කාර සභාවක් තිබෙනවා. මේ ආර්ථික කඩාවැටුනේ කොහොමද කියලා හොයා බලන්න. දැන් මේ තේරීම්කාර සභාවෙන් පළක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණේ ඉතා පැහැදිලි තීන්දුවක් ලබා තීතිබීදී තවදුරටත් පාර්ලිමේන්තුවේ කාලේ මුදල් නාස්ති නොකොට මේ තේරීම්කාර සභාවත් නතර කරන්න කියන එක තමයි ඔබතුමන් අපි ඉල්ලන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ මේ නාලක ගොඩේවා මහත්තයත් දැන් කිව්වා අනේ තුමාට තේරුම් නැතේ කියලා. කිසි දේ තේරුම් ගත්ත නැති අඳුන් කුඳුන් උදවිය ගෙනල්ලා අදත් අපි ඒ අය ආරක්ෂා කරන්න අයවෙන් චල්ලි වෙන් කරනවා. ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂකයෝ 1000කට විතර ඉන්න නිල නිවාසයක් දීලා තියෙනවා විතරක් නෙමෙයි. පැංගිරිවත්ත පාරේ පාර යන්න බෑ. දැනුත් දාලා තියෙනවා පොලිසියයි හමුදාවයි. පොරොන්දුවක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ දිනුවයින් පස්සේ මේ බදු ඔක්කොම ඉවත් කරනවා කියලා. ඒ පොරොන්දුව දුන්නේ මොකද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැම්පේන් එකට එක සභාගමක් මිලියන 1000ක් දුන්නා. කීපෙනක් තියෙනවානේ උපන්දාසයට කරපු පවුඩට වරක් වැද්දොත් කැලණි. ගෝඨාභය රාජපක්ෂට කඩේ ගිය හැම කිරාම කැලණි පන්සලට ගිහිල්ලා පවු සභා කරගන්න. අපි කැලණිය ගිහිල්ලා සභාව ගන්න ඕන නම් අනිත් අය කැලණිය යන්න ඕන නැද්ද? අයවැය සම්මත කරලා දීපු ඔකම අය දඬුවම් ලැබිය යුතුයි උසාවියෙන්. වනේ ගිජිදාය දුටුවොත් වනසාය ලිඳේ පනිතාය වැටුනොත් ඌ කාය අතකින් කර වැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය රුපියල සම්පූර්ණයෙන් අවප්‍රමාණය කරන්න කියලා හිටපු ජනාධිපතිට යෝජනා කළේ ඉන්දියාවේ ඉන්න මිලින්ද මොරගොඩ. ඒගමන ජනාධිපතිවරයා මේක ගැන තවදුරටත් විමසා බැලුවා කුමාරස්වාමි හිටපු මහ බැංකුව අධිපතිතුමාගේ. එතුමා කුවා ඒක තමයි නල්ලම් වැඩේ කියලා. ඒ ජනාධිපතිල මොලේ කලඳ කරි තිබ්බනම් තිබ්බා පාර්ලිමේන්තුවටත් මේ යෝජනාව ගේන්න. අර පීබී ජයසුන්දර කියන ආර්ථික ගහතකයා කියපු විදියට නටපු නැටිල්ලේ ප්‍රතිඵලයක් හැටියට අපට කෙලවුණා කියලා කියන්නේ. ඒක කියන්නේ නැතුව මෙතන නිකන් සුද්ධ කරන්න එන්න එපා. අවුරුදු 4000 තුර ස්වෛරී බැඳුම් කර බිලියන 13කට වඩා ගත්තු කෙනාව ජනාධිපති කරගෙන නඩු තීන්දුවෙන් ඌය වුණා කිව්වට වැඩක් නෑ මහත්තයෝ. ලංකා ඉතිහාසයේ වැඩිම ස්වෛරීත්ව බැඳුම් කර ප්‍රමාණය නිකුත් කළේ කුමාරස්වාමි මහ බැංකුව අධිපති ලෙස සිටියේදී. ඉතින් ඔය ඔකම කරපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පාලනයටදී ඔබතුමා සුවෙන් සැතපෙනවනේ. විමල් ඊරවංශ මැතිතුමා ආර්ථික ඝාතක ගැන කතා කරා. මට ඒ වෙලාවේ hina වෙන්න ඕනේ කොහෙන්ද කියලා තේරුන්නේ නැහැ. මොකද ඔබතුමා වේදිකාවල ගිරිය පුප්පගෙන මේගොල්ලන්ව දිනවපු හැටි මේ ලංකාවේ මිනිසුන්ට මතකයි. හරි යාට ඒකට මතක් කරගෙන hina වෙන්න කියන්නකෝ. ඒ කට්ටියව ගේන්න අපි මොනා හරි කාර්යභාරයක් කරා. කරාත් අපි දින දේ කාලා වෙන දේ බලාගෙන හිටියේ නැහැ. රාජපක්ෂලටයි පොහොට්ටු පාලනයටයි නැති වෙන්න මේ පැති ඉඳන් ගහපු හරින් ප්‍රණාන්දුලා මෙන්න බලේ රනිල් වික්‍රමසිංහ අතර බලේ ගිය ගමන් බොමිසුදි වගේ අර පැත්තට ගිහින් වාඩි වෙලා මෙච්චර මහ බැංකුව කොල්ල කාලා රටට අපරාධයක් කරපු අය කෝටි ගාණක් බදු ගෙවන්න නැතුව හිටපය. අද හොරිස්ටි කරක පාවිච්චි කරලා කෝටි ගාණක් හම්බ කරනවා. වැඩිම බෝතල් ප්‍රමාණය අහු වුණේ බෝතල් 55,000 51,361ක්ම මෙන්ඩිස් කම්පැනිය. මේ තියෙන වර්තාව වැටලීම් කරපු හැමතැනම බලන බලන බාර් එකේ තියෙන්නේ මෙන්ඩිස් කම්පැනිය බෝතල්. එනන්දා මාලනී ගායිකාව එදා බෝඩ් එක අල්ලගෙන කෝට්ටේ සිටින්නේ මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ සියලු අයට දේශපාලන ભેදයෙන් තොරව වහාම දඬුවම් දෙනු. ඒ බැනර් එක අල්ලගෙන හිටපු නන්දා මාලනී ශ්‍රේෂ්ඨ ගායිකාවට කියලා සම්මාන දීලා දොයි 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 බබා කියලා නලවුණ. ගරු ජනාධිපතිතුමා එතුමේ අසනීපතත් වෙනින්දා එතුමේ ළඟටම ගිහිල්ලා එතුමේට කරන ගෞරවයක් හැටියට තමයි සම්මානය ප්‍රදානය කරේ. ඒ වගේ ශේෂ්ඨ චරිත පාවිච්චි කරන්න එපා මේ මඩ දේශපාලනයට. එතුමේට අගෞරවයක් කරන්න එපා කියලා මම රනිල් වික්‍රමසිංහට කියනවා. Thank you.